මම JVP කියලා වෙන්කොට දැක්වීමක් ගන්නෙ නැහැ. ලංකාවේ දේශපාලනයේ ඉන්න 225ම ප්‍රතික්ෂේප කරන එකම හේතුව මේ 225 අතර කිසිම වෙනසක් නැහැ. දැන් ඔබ හැව JVP ගැන. කාපමිට් වංචාවට JVP මන්ත්‍රීවරු ඔක්කොම සම්බන්ධයි. අනිත් අය පර්මිට් දම්මම ඔබට ලයිස්තුවක් පෙන්වුවා. මේ ලයිස්තුවේ ඉන්නවා 100 ගණක්. මේක ඉන්නවා යහපාලනයේ කැබිනට් මණ්ඩලයේ එහෙමම ඉන්නවා. කවුද හිටි මංගල සමරවේරගේ ඉඳලා පල්ලෙහාට ඔක්කොම ඉන්නවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය, ඒ වගේම පොහොට්ටුවේ කට්ටිය ඔක්කොම ඉන්නවා. ඒ වගේම ජවිපේ 6 දෙනෙක් හිටියා පාර්ලිමේන්තුවේ. ඔබට මතක ඇති ඊළඟ මීට පස්සේ පාර්ලිමේන්තුවේ පෙර පාර්ලිමේන්තුවේ මේ 6 දෙනාම පර්මිට් වාහනේ විකුණලා එක්කෙනෙක් 151 ගානේ හොරකම් කළා රජයේ ඒකාබද්ධ බරමුදල් අරමුදලට බැරකළ යුතු ආදායම. ඒකෙන්ද ඔවුන්ගේ මොවුන්ගේ අතර කිසිම වෙනසක් නැහැ. ඊට අමතරව ඊයේ පෙරේදා මම ඔබේ අහපු ප්‍රශ්නෙට කියන්න මේ බලන්න මේ ලිස්ට් එක බලන්න. මෙයල මේ ඔක්කොම ජවිපේ මන්ත්‍රීවරු මේ ලිස්ට් එකේ පෙන්නන්නේ මම නම් ටික කියන්න. මේ ඔක්කොම කොළඹ නගර සභාවේ ඉන්න ජවිපේ මන්ත්‍රීවරු නම් ඔසාම් ඩීන් MKM ඔසාම් ඩීන් නිරෝෂිනි මත්තුමගල හබීලා හම්ෂා සමන්ත ගුණලත් හේමන්ත විරකෝන් පස්සපෙරුම සුමිත් ඒවා පස්ම පෙරම සුමිත් මේ ඔක්කොම ඇවිල්ලා කොළඹ නගර සභාවේ ජවිපේ මන්ත්‍රීවරු ඔබට වෙනවා උන්ගේ ෆොටෝග්‍රාෆ් එකත් එක මේකේ තියෙනවා මට මේක දුන්නේ ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකෙන් මම ගත්ත වාර්තාව දැන් ඔබ අහපු ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙන්න ඕනේ 225ම පල්හුරු කියන්නේ මෙන්න මේක නිසා මේ ඇවිල්ලා තියෙන්නේ 2002 කොළඹ නගර සභාව සම්බන්ධයෙන් විකනකාධිපතිවරයාගේ වාර්තාව මේකේ විකනකාධිපතිවරයා පෙන්නනවා මේ මන්ත්‍රීවරු මොවුන්ට ජවිපේ කියන්නේ ලැබෙන ප්‍රමාණයට ඇති හැකි ප්‍රමාණයට හොරකම් කරන පක්ෂයක් අද රාජපාලන හිටියනම් ওই 225 ওই එකටම තමයි ජවිපේ කරන්නේ. මේකේ පෙන්නනවා නගර සභාවේ මන්ත්‍රීවරු 110ක් ජවිපේ සියලු දෙනාම පර්මිට් මේ තමන් යවුන් ඉල්ල ගන්නවා තමන්ගේ වාහනේ නවත්තන්න කියලා රෝසි සේනානායකත් එක තමයි මේ මංකොල්ලය කරලා තියෙන්නේ මිලියන 410ක්. කොළඹ එක එක තැන් වලින් වුන් ලබා ගන්න හොඳම ඩිමාන්ඩ් එක තැන් වලින් මේ කා එක පාක් කරන්න කියලා අරගෙන මේක විකුණනවා. මිලියන 410කට විකුණලා තියෙනවා ජවිපේ සියලු දෙනාම ඉන්නවා. ඔවුන්ගේ ඔබට මං කියපු නම් ටික සියල්ලම මේ ඔඩිටර් ජෙනරල් ගේ වාර්තාවේ තියෙනවා. ඒ වගේම වුන් තමයි රනිල් වික්‍රමසිංහට මීට කලින් 2018 විධායක ජනාධිපති බලය පැවරීමට පාර්ලිමේන්තුවට ව්‍යාප්තා ව්‍යාප්තාවක් ඉදිරිපත් කළේ අනුර කුමාර. ඒකෙන් හින්දා මේ නාගානන්ද කියන්නේ 225ම එක හෙළාම ප්‍රතික්ෂේප කරන එකම හේතුව මුන් ඔක්කොම එකට තමන්ට ඇති හැකි ප්‍රමාණයට කුණු කන අන්තිම පිරිච්ච දේශපාලන පක්ෂ. නාගානන්ද මූලික අයිතිවාසිකම් නඩුවක් පවරලා ඒ නඩුව අල්ලලා විසිකලා අධිකරණේ. ඇයි? ඇය කිව්වේ නෑ මේකේ වෙන නඩුවක් අධිකරණේ තියනා කියලා. දැනට තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණේ නඩුවක් ඇයගේ પાස්පෝර්ට් එක සම්බන්ධයෙන් ඇයව රටින් නිරපාහැරීම සම්පූර්ණම නීති විරෝධී. ඒක ඉමිග්‍රේෂන් එකට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක සම්පූර්ණම නීති විරෝධී. ඒ නඩුව තියෙද්දි හරිද? ඒ නඩුව තියෙද්දි මම මේක ඔබට කියලා ඇති. ඒ කාලේ සුද්දාගේ කාලෙත් වගේ රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් දෙලටන් ඒක සම්පූර්ණයෙන්ම එතකට හිටපු අග්‍රවිංශකාරවරයා අල්ලලා කානුවට විසිකලා. ඇයගේ නඩුවත් ඒ වගේම තමයි. නමුත් ඇය නාගානන්දට නොකියා ඇය ගිහිල්ලා වෙන ලෝක කෙනෙක් එක්ක ගිහිල්ලා දැන් ඇවිල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඇයගේ නඩුව අල්ලලා විසිකලා තියෙනවා. දැන් ඇය නාගානන්දට ඒ සම්බන්ධව දියුරුම් පැසමකින් කිව්වේ නැත්තම් මට මේ නීතිඥයා මෙහෙම කිව්වා ඔබට මේක හෙලි කරන්න එපා කියලා කියලා ඇය ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයක් කළේ නැත්නම් දියුරුම් පෙසමකින් නාගානන්දට ඇයව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ අවස්ථාවේ කොහෙත්ම නියෝජනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපිට මතකයි JVP එකේ අනුර කුමාර දිසානායක උතුමා චන්දනාලේ චන්දේද ඉදිරිපත් වෙන ජනාධිපතිවරයා. ඔව්. ඒකදී දුන්න අධිකරණය නියෝගයක් දුන්නා කියලා එයක් එහෙම කියන මොන අධිකරණ නියෝගයක්? රණ්ඩුකාරතුමා ලිඛිතව උතුමා කියන අනුතුමාවට ලියවිලා දුන්නා කියලා ප්‍රකාශයක් තමයි උතුමා කළා. ඒක අනුතුමාර කරපු ප්‍රකාශය උතුමා කියන එහෙම දෙයක් කිව්ලා නැහැ කියලා අධිකරණය. ඒ කියන්නේ ජනාධිපති මැතිවරණේ සම්බන්ධයෙන්. ඔව් ඔබ කතා කරන්නේ රන්නේ කවුද මේ ගෝඨාභය රාජපක්ෂගේ නාම යෝජනා. ඔව් නාම ඒක සම්පූර්ණ නීති විරෝධී. ඒ නඩුවේ එනවා මේ ලබන සතිය සඳුදා ශ්‍රේෂ්ඨ අධිකරණේ ඒ නඩුවේ ප්‍රධාන වගඋත්තරකරු ඇල්ලා මහින්ද දේශප්‍රිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීමට සම්පූර්ණ පාර කැපුවේ අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාසක ඇතුළු තව 34 දෙනෙක්.
කොටාවෙ රාජපක්ෂට ලංකාවේ ජනාධිපති මෙතිවරණයට ඉදිරිපත් වුණේ බැහැ. ඒක නීති විරෝධී කියලා කියන්නේ නාගානන්ද නෙමෙයි මෙතිවරණ කොමිසමේ සමාජිකයෝ රත්නජීව බූල් මහත්මයා. මේ සම්බන්ධයෙන් මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයට මහින්ද දේශප්‍රිය දියුරුම් පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ඒකට එරෙහිව කොමිසමේ මේ සමාජිකයෝ වෙන රත්නජීව බූල් මහත්මයා පැහැදිලිවම කියනවා ඔව් කිසිම අවස්ථාවක රටේ පුරවැසිභාවයේ ඇමරිකන් පුරවැසිභාවයේ අත්හැරීමේ සහතිකයක් ඉදිරිපත් කළේ නැහැ. නමුත් ජනාධිපති මෙතිවරණ නීතිය ප්‍රකාර යම් අපේක්ෂකෙක් තමන් දෙන්න ඕන සහතිකයක් මට කිසිදු සුදුසුකමකට යටත් නැහැ කියලා. එහෙම එකක් දුන්නේ නැහැ. ඒක ඇවිල්ලා අලි සබ්‍රිහා ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මුළු රටම වංචා කළා කරපු ලොකුම හානියක්. ඒකේ ප්‍රතිඵලය තමයි අද මුළු රටක් ඇටියට අපි විඳින්නේ. හැබැයි අනු කුමාර දිසානායක කිව්වා ඒ වෙලාවේ මහින්ද දේශප්‍රියට කරන්න වැඩක් තිබුණේ නැහැ කියලා. ඒක සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. මේ අවුරුද්දේ ජනවාරි 2 වෙනිදා අර කවුද සුදත්තත් එක්ක වැඩසටහනදී අනු කුමාර කිව්වා ඒක සම්පූර්ණ බොරුවක්. ඔහුට වගකීමක් තිබුණා ඒ වෙලාවේ ඕනම සමාජිකයෙක් එදා ඉදිරිපත් වෙච්ච ඕනම මැතිවරණ අපේක්ෂකගේ ප්‍රශ්න කළා නම් මහින්ද දේශප්‍රියට කරන්න කිසිම දෙයක් නැහැ. ගෝඨාභයගේ කණෙන් ඇදලා එළියට දාන වැරෙන්න කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒක ඔවුන් සියලු දෙනා මොන හේතුවටද කියලා මම දන්නේ නැහැ. ඔයක තමයි ඕන් නාගානන්දගේ අපේක්ෂකත්වය වැලැක්වේ. අද මේක තිබුණා අද නුගේගොඩ උසාවියේ ඒ පක්ෂයේ ලේකම්වරයා සම්බන්ධයෙන් මොකද ඔක්කොම වැසියෝ පක්ෂයේ ලේකම් ඒ සම්බන්ධයෙන් ඔබට පෙන්වන්න මේ තියෙන අද ඒ දියුරුමේ ඔහුගේ නඩුවේ සම්බන්ධ වාර්තාවේ කොටස. ඔහු දැනට අධිකරණයේ නියෝග කරන ලක්ෂයක ඇපයක් මත මුදා හැරීමට කපිල තැඹිලි මුල්ලේ ඒ මොකද ඔහු තමයි අනුර කුමාරලත් එක්ක එකතු වෙලා නාගානන්දගේ අපේක්ෂකත්වයේ පැහැරගත්තේ. ඔබතුමා කියනවා එහෙමයි කියලා අනුර කුමාර කියනව නැහැ කියලා. ඔබතුමාට හැකියාවක් තියෙනවද යම් මාධ්‍යකින් අභියෝගයක් කරොත් එතනම විවාදයකට ඇවිල්ලා හදාගන්න. දැන් ඔබ දැක්කනේ දැන් ඔබ දැක්ක ඊයේ පෙරේදා කවුද අපේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කියලා කියන නාගානන්ද කියන්නේ හොරෙක්. නඩුවකටවත් ඉදිරිපත් වෙන්න බෑ. හරිද? ඒ මිනිහා ඒ කියපු කතාව රනිල් වික්‍රමසිංහ කියපු කතාව පාර්ලිමේන්තු එකේ හැන්ඩ්සාඩ් එකේ රෙකෝඩ් වෙනවා. එතකොට ඔළුව කලඳක් තිබුණා නම් රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා අවුරුදු 40 ගානක් දේශපාලනය කරපු මිනිහෙක් මම මේ කරන්නේ සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. මේක අන්තිම අසාධාරණ නාගානන්ද පාර්ලිමේන්තුවේ නැහැ. මේ වගේ ප්‍රකාශයක් කරන එක අයුක්ති සහගතයි අසාධාරණයි. ඒක හරිම සදාචාර විරෝධී කියලා දැන ඔවේ ප්‍රකාශ කරනවා. නමුත් නාගානන්ද මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හැංගිලා නෙමෙයි මේ කතා කරන්නේ. නාගානන්ද ඍජුවම රටට කියන රනිල් වික්‍රමසිංහ කියන්නේ පල් හොරෙක් කියන එක. මොකද මේ කියන්නේ කිසිම වරප්‍රසාදයක නැතුව. දැන් ඔබ දන්නවා මේ 29 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩුවක් අධිකරණයේ තියෙනවා. මොකද මේ නඩුව ලිට්‍රෝ ගෑස් ගේට්ස් එක සම්බන්ධයෙන් ඩොලර් 96ට ගන්න තිබිච්ච ගෑස් එක ඒක කැබිනට් මණ්ඩලය අනුමත කරපු සියම් ගෑස් කම්පැනි එකෙන් ගන්න තිබිච්ච එක ගන්නේ නැතුව 129කට ඒ කියන්නේ OQ කියන එක තමයි රනිල් වික්‍රමසිංහ ඒ කාලේ ගෑස් පාවිච්චි ගේන්න පාවිච්චි කළේ. ඩොලර් 33ක් වැඩියෙන් ගෙවලා ලෝක බැංකුවේ දීපු ඩොලර් මිලියන 70ක් වංචා කළා. එතකොට අපේ ට්‍රෙෂරියෙන් තව ඩොලර් මිලියන 20ක් මේක වංචා කළා. ඩොලර් කියන්නේ ලංකාවේ රුපියල් වලින් බිලියන 3ක්. ඒ කියන්නේ මිලියන 3000ක් තමන්ගේ පක්ෂේ නගා සිටුවීම සඳහා එක ගෑස් එක ටන් එකකට මොන් වැඩිපුර ගෙව්වා ඩොලර් 33ක්. වැඩි කළ බලන්න 33 වැඩි කළ බලන්න 33 වැඩි කිරීම ඩොලර් එකක් දැන් රුපියල් 360ක් මන් දන්න එක තවත් වැඩි වෙලා ඇති. ඒක වැඩි කරන්න ලක්ෂ 2කින් ගේන ප්‍රමාණය. එතකොට ඔබ එනවා රුපියල් බිලියන 3ක් වරකම් කරපු රනිල් වික්‍රමසිංහ තමයි මේ ඇවිල්ලා නාගානන්දට ඇවිල්ලා හොරෙක් කියන්නේ. නාගානන්ද හොරකම කියන දේ කඳුලකවත් ගැවිච්ච තැනකවත් ඉන්න පුද්ගලෙක් නෙවෙයි. ඔබතුමා සාකච්ඡා තියෙනවද අලුත්මල් සාමයේ මාත්‍යන්ත එක්ක සාකච්ඡා කරවොත් මේ දේවල් රනිල් වික්‍රම මම මේ සිද්ධියත් කිව්වනේ. මේ දැන් මේ ගෑස් කේස් එකත් අනුර කුමාරට මම ලියුමකින් දැන්නුවා. ඔබට ඔය නගර සභාවේ කතාවත් මම ලිපියකින් දැන්නුවා අනුර කුමාරට. ඔබ රටට ප්‍රකාශයක් කරන්න නම් අපි මේ මගේ නගර සභාව නියෝජනය කරන ඔක්කොගෙම කණෙන් ඇදලා මම එළියට දානවා කියලා අනුර කුමාර මොකද කළේ? මේක පබ්ලිෂ් කළා කියලා එයාගේ පක්ෂයේ කට්ටියගේ ලේඛනය මේක සෝෂල් මීඩියාගේ පබ්ලිෂ් කළා කියලා අනුර කුමාර කළේ. වහාම මේක සෝෂල් මීඩියාකට කියලා නාගානන්දට පැමිණිලා කළා මගේ පක්ෂයේ කට්ටියගේ නම ඊළඟට ඔවුන්ගේ ඇඩ්‍රස් එක ඊමේල් ඇඩ්‍රස් එක මේ ටික දාලා තියෙනවා කියලා අනුර කුමාර අර ජේ.ආර්. ජයවර්ධන වගේ තමයි. අර එයාගේ කට්ටිය ආරක්ෂා කරන්න මේක ඉවත් කරගන්න ඔහු ඉල්ලීමක් කළා. මේ තියෙන Facebook එකටයි හැමතැනටම මේක තමයි මම කියන්නේ මොවුන් ඇවිල්ලා ගණ්ඩම දෙයක් නෑ කනගාටු වෙලා ජනතා විමුක්ති පෙරමුණට රැවටිච්ච මිනිස්සු මේ රටේ ලක්ෂ ගාණක් ඉන්නවා. ලක්ෂ 3ක්ද කොයිද? තවමත් ඉතින් ඉන්නවා මේ ඇවිල්ලා හරිම මේ ඇවිල්ලා අපේ රටේ අල්ලස දූෂණේ වංචාව නැති කරන්න ආපු මිනිහෙක්. මම කියන්නේ 225 ඇතුලේ එහෙම අය එක්කෙනෙක්වත් නැහැ.
අංශුම් මාත්‍රයක්වත් නැහැ. අරගලයේ දියත්කලේ ගෝඨාභය රාජපක්ෂ නිර්පහැරීමට පමණක් නොවේ. අරගලයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ 225 එපා කියන එක. ඔබ දකින්න ඇති ඊයේ පෙරේදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඒ වගේම ඇමරිකන් සෙනෙට් එක පැහැදිලිවම කිව්වා. අයිද මේ රට මෙතන හිර වෙලා තියෙන්නේ ඇයි? කිසි කෙනෙක් ලංකාව පිළිගන්නේ නැහැ මේ 225 පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කම්. ඔවුන්ට කිසිම මැන්ඩේට් එකක් නැහැ මේ රට නියෝජනය කිරීමට 225ට. ඒක නිසා මම ඔබට පැහැදිලි කරන්න ඕනේ ඔබේ පැහැදිලි උත්තරයක් දෙන්න ඕන. මේ රටේ කිසිම වෙනසක් උන්නේ නැහැ. ඔබ දැක්ක කැබිනට් මණ්ඩලයේ 3-4 පාරක් මාරු වුණා. අන්තිමට රනිල් වික්‍රමසිංහ පාවිච්චි කළා. මම මේ උතුරේ ගියාම මම වෙච්ච දෙයක් මේ ඔබට කියන්නේ. මම ගියාන් පස්සේ මම උතුරේ යුනිවර්සිටි එකේ මරීන් බයොලොජිස්ට් කෙනෙක් මරීන් සයන්ටිස්ට් කෙනෙක් එක්ක කතා කරපුවම ඌ කතා කරන්නත් බය වුණා. ඔවුන්ගේ හිතේ අර ඔබ දැක්ක කොළඹ එක එක තැන්වල ඇලවේලි වල මුහුදේ මරලා ගොඩ දානාව ඒව තමයි රනිල් වික්‍රමසිංහ ක්‍රමවේදේ. මිනි මරලා හිටන් ඔවුන් මිනිසුන්ගේ මේ ෆියර් සයිකෝසිස් එක මේ ඇති කරන ඇඟේ තමන්ගේ මිනිසුන්ගේ සිත් තුළ බිය ඇති කළා පාලනය ගෙනියන තමයි රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය. ඒකින්ද මම කියන්නේ මේ රටේ අරගලයේ කියන දේ අවසන් නැහැ කිසිසේත්ම. මේ රටේ මේ 225 පන්නනකම් මම මේක තමයි කියන්නේ මට නොඑකයි යෝජනා කරන සජිත් ප්‍රේමදාසටයි ඔබ එකතු වෙන්නේ නැත්තේ අනුරු කුමාරට එකතු වෙන්නේ නැත්තේ මේ පල්ලුරුත් එක එකතු වෙන්න පුළුවන්. මට ඕන තරම් සාක්ෂි තියෙනවා මේ පල්ලුරුත් එක එකතු වුණොත් එම මමත් ඇල් මේ කුණු වලට බහිනවා. ඒක නාගානන්ද කවදාකවත් කිසිම හේතුකට කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේක ඔබ හිතනවා නම් මේ 225 මේ රට ගොඩ ගනි කියලා. ඔබ දැක්ක මේ වාසුදේව අර මේ දැන් වෙනම කණ්ඩායම හදාගෙන යනවනේ වෙනම කොහෙද කියන්නේ ස්වාධීන කියලා. ඔබ දැක්ක ඊයේ පෙරේද චම්පික රණවක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඔහුට විරුද්ධව තියෙන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ ගත නියෝගයක් ඒ නඩුව අත්හිටුවන්නේ. තමන් නිර්වාජන තමන් නිවැරදි නම් මහාධිකරණයේ නඩුවට වීරයෙක් වගේ පෙනී සිටින්න තිබුණානේ. නාගානන්ද ළඟ සම්පූර්ණ සාක්ෂි තියෙන ඕකලේ බරපතල අපරාධයක් ඔය දන්න රාජගිරියේ කරපු අපරාධේ පාහනේ වාහනේ උපසිට ඩිරෙක්ෂන් එකේ මෝටරයිකල යාවා මේ අනිත් පැත්තෙන් ආවා බයිසිකලිය එනවා පෙනිපෙනි පාරහරා දැම්මා අර බයික් එක ඇල්ල තමන්ගේ වාහනේ වැදුනා. ඒක තමයි ඔහු කරපු අපරාධේ. ඒ චම්පික රණවපුක කරපු අපරාධයට ඒ තරුණයා අදත් ඔබ දකින යකඩ පොල්ල මෙහෙම වෙවුළු වෙවිලා ඇවිදින්නේ. ඔහු ඒ ආතාදී ඒ රාජගිරියේ පොලිසිය හිටිය කවුද මේ අස්මඩල කියන ඔයිසි පොතේ වෙනස් කළා ඌටත් රස්සාව නැති වුණා. මේ වගේ මිනිස්සු තමයි ලංකාවේ දේශපාලනය කරන්නේ. ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ කිසිම දේශම නාගානන්ද උනත් කමන්නේ කිසිම කෙනෙක් වරදෙහිය දෙනවා නම් නීතිය ආධිපත්‍ය වෙනුවෙන් පමනක් පෙනී හිටින්ද ඔබේ අධිකාරී බලය කිසි කෙනෙකුට පාවා දෙන්න එපා. මූලික අයිතිවාසිකම් කිසි කෙනෙකුට පාවා දෙන්න එපා. නාගානන්ද ඔබට දෙන පණිවිඩය මෙච්චරයි. මේ මතය මේ රටේ පැල කරන එක හරි අමාරුයි. මම ඒක දන්නවා. ඔබ කමට නාගානන්ද ජීවිතේට පාර්ලිමේන්තුවේ දකින්න එකක් නෑ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට දෙන ලොකු අභියෝගයක් මේ රටේ ජනතාවගේ මනස හරිතැනක පිහිටවන්න අපි හැම කැපකිරීමක් කරන්න ඕනේ. අන්න ඒ වෙනුවෙන් තමයි නාගානන්ද ඉන්නේ. ඔහු පෙනී හිටින්නේ ජනතාවම 225 නිරපහැරලා මේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩු ප්‍රවස්ථාව මේ රටේ ජනතාවම සම්පාදනය කළා. රට නිදහස් කර ගැනීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් තමයි නාගානන්ද පෙනී සිටින්නේ. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.